මේ වෙනකොට රටේ බරපතල ආන්දෝලනාත්මක සිද්ධියක් බවට පත්වලා තියෙන කුරුණෑල රෝහලේ සාප්තිසියාබ්දීන් කියන වෛද්‍යවරයාගේ සම්බන්ධයෙන් මතුවලා තියෙන තත්ත්වය සම්බන්ධයෙන් අපේ මතය සහ අපේ යෝජනා මාධ්‍ය හමුවේ ඉදිරිපත් කිරීමට. එතකොට අපි දන්නවා දැනට දින කීපයකට ඉස්සරලා එක්තරා ජාතික පුවත්පතක පළවෙච්ච වාර්තාවක් එක්කලා තමයි මේ සිද්ධිය කරලියට එන්නේ. එතකොට මේ වෙනකොට මේ සිද්ධිය සම්බන්ධයෙන් විවිධ පාර්ශව විවිධ අදහස් පළ කරලා තිනවා. එනිසා මේ සිද්ධිය සම්බන්ධයෙන් ඇති වෙලා තියෙන තත්ත්වය බරපතල ව්‍යාකූල තත්ත්වයකට පත් වෙලා තිනවා. එනිසා රටේ වෛද්‍යවරුන් අපිටත්, ඒ වගේම සෞඛ්‍ය සේවාවටත්, ඒ වගේම පොදුවේ මහජනතාවටත් බරපතල අපහසුතාවයන්ට ලක් වෙන්න සිද්ධ වෙලා තිනවා මේ සිදුවීම නිසා. එතකොට මේකෙදි වැදගත්ම කාරණය තමයි මෙවැනි සිදුවීමක් වුණාට පස්සේ අපි හැමෝම වගකීමකින් වැඩ කරන්න ඕනකම තියෙනවා. එතකොට මම පළමුවෙන්ම කියනවා, අපි වෛද්‍යවරු විදිහට මේ රටේ විවිධ ජනවර්ග වලට අයත් වෛද්‍යවරු ඉන්නවා. සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ග, මැලේ මේ සියලු වර්ගයන්ට අයත් ජාතිකත්වයන්ට අයත් වෛද්‍යවරු මේ රටේ සේවය කරනවා, සෞඛ්‍ය අමාත්‍යාංශයට සේවය කරනවා. එතකොට අපි මොන ජාතිකත්වය නියෝජනය කරත් අපිට වෛද්‍ය වෘත්තියට ඒක අදාළ වෙන්නේ නැහැ. අපි වෛද්‍ය වෘත්තියට අපිට අදාළ වෙන්නේ අපි හිපොක්‍රටිස් ආඥාවට අනුව දිවුරුම් දීලා ඇවිල්ලා තියෙන මෙතනට අපිට අපි ළඟට එන රෝගියාගේ ජාතිය, කුලය, පන්ති ભેදේ ඒ කිසි දෙයක් අපි සලකන්නේ නැහැ. අපිට ඒ රෝගියා රෝගියෙක් පමණයි. ඒතර අපි සියලුම රෝගීන්ට එක හා සමානව සැලකීමට, එක හා සමාන ප්‍රතිකාර කිරීමට අපි බැඳිලා ඉන්නවා වෛද්‍යරු විදිහට. එනිසා මේ සිද්ධිය මුල් කරගෙන වෛද්‍ය ප්‍රජාව අතර විවිධ ගැටුම් ඇති වෙන්න පුළුවන්, විවිධ අපහසුතාවට ලක් වෙන්න පුළුවන්. එනිසා අපි සංගමයක් විදිහට කියනවා, මෙහිදී සෑම පාර්ශවයක්ම වගකීම් සහගතව වැඩ කළ යුතුයි. එහෙම නැත්නම් මේක අනාගතයේ අපේ රටේ වෛද්‍යවරුන් අතර විවිධ බෙදීම් ඇති වෙන්න පුළුවන්. ඒක සෞඛ්‍ය සේවයට හොඳ නැහැ. ඒ වගේම සෞඛ්‍ය කාර්ය මණ්ඩල අතර, ඒ වගේම ජනතාවට මේක බරපතල ප්‍රශ්නයක් කරනවා. ජනතාව තුළ විශාල සැකයක් ඇති වෙනවා. ඒ නිසා අනාගතයේදී මේ අද මේ ඇති වෙලා තියෙන තත්ත්වය අපේ රටේ අනාගතයේ සෞඛ්‍ය සේවාවට බරපතල අනතුරක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා අපි මේ සිද්ධිය සම්බන්ධයෙන් මේ ඇතිවෙච්ච මොහොතේ ඉඳලා සෞඛ්‍ය අමාත්‍යාංශය, ආණ්ඩුව තම වගකීම හරියට ඉස්තර කරේ නැහැ කියන එක තමයි අපි කියන්නේ. ඒතර අපි දන්නවා මේ වෙනකොට අපේ රටේ පවතින නීතිය අනුව මේ වෛද්‍යවරයා රජයේ රෝහලක සේවය කරන වෛද්‍යවරයෙක්. එතකොට අපිට අපි යෝජනා කරන්නේ මේ රටේ තියෙන නීතිය අනුව. එකක් තමයි මොහු රජයේ සේවකයෙක් නිසා ඔහුට ආයතන සංග්‍රහය වළංගුයි. එම නිසා මේ වෛද්‍යවරයා පත්වීම බලධාරියා වෙන්නේ රාජ්‍ය සේවා කොමිස් සභාව. ඒ වගේම විනය බලධාරියා වෙන්නේ රාජ්‍ය සේවා කොමිෂන් සභාව. එතකොට පළමුවෙන්ම රාජ්‍ය සේවා කොමිෂන් සභාවට සහ සෞඛ්‍ය අමාත්‍යාංශයට වගකීමක් තියෙනවා. මේ සම්බන්ධයෙන් මූලික විමර්ශයක් සිදු කරලා, ඉතාම අපක්ෂපාතී විදිහට වෙන්න ඕනේ, මූලික විමර්ශයක් සිදු කරලා ඔහුට යම් වැරද්දක් කරලා තිනොනං ඒ සම්බන්ධයෙන් නීත්‍යානුකූලව ක්‍රියා කිරීම බලය තියෙන රාජ්‍ය සේවා කොමිෂන් සභාවට තමන්ගේ වගකීම ඉෂ්ට කළ යුතුයි කියන එක අපි මේ අවස්ථාව පළමුවෙන්ම කියනවා. ඊළඟ කාරණේ තමයි ඔහු වෛද්‍යවරයෙක්. එතකොට මේ රටේ සේවය කරන ඕනෑම වෛද්‍යරයෙක් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව යටතේ ලියාපදිංචිලා ඉන්න ඕනේ. එතකොට ඔහු රජයේ වෛද්‍යරයෙක්. ඒ විතරක් නෙමේ, ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍යරයෙක්. එතකොට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට වගකීමක් තියෙනවා. වෛද්‍ය ආඥා පනත අනුව යම් වෛද්‍යවරයෙක් විෂමාචාර ක්‍රියාවලියක් සිද්ධ කරනවා නම්, රෝගීන්ට යම් හානියක් කරනවා නම් වෛද්‍ය සභාවට වගකීමක් තියෙනවා. ඔවුන්ට බලයක් තියෙනවා. යම්කිසි එවැනි ක්‍රියා කරන පුද්ගලයන් සම්බන්ධයෙන් ක්‍රියා කිරීමේ බලයක් තියෙනවා. ඒ නිසා වෛද්‍ය සභාව මේ සම්බන්ධයෙන් වහාම මැදිහත් විය යුතුයි. මේ දක්වාම වෛද්‍ය සභාව එම මැදිහත් වීම සිද්ධ කරන බවක් පේන්නේ. අපි අදත් වෛද්‍ය සභාව ඉල්ලා සිටියා මේ සම්බන්ධයෙන් මැදිහත් වෙන්න කියලා. අපි ලිඛිතව වෛද්‍ය සභාවට දැනුම් දීලා තිනවා. එම නිසා වෛද්‍ය ආචාපනත අනුව වහාම පරීක්ෂණ පැවැත්විය යුතුයි. පරීක්ෂණ පවත්ලා ඒ සම්බන්ධයෙන් කඩිනමින් ජනතාව අතර ඇතිලා තියෙන සැකය දුරුකරන්න කඩිනමින් යම් මැදිහත් වීම කරන්න වෙනවා, කළ යුතුයි.
වගේම තමයි අනිත් පැත්තෙන් රටේ ඔහු එම වෛද්‍යවරයා යම් නීතිරෝධී වැඩක් කරලා තිනවා අපරාධයක් කරලා තියෙනවා නම් නිශ්චිත කරුණු හොයලා විධිමත් පරීක්ෂණයක් කරලා ඔහුට විරුද්ධව අධිකරණ ක්‍රියාමාර්ග ගන්න කියලා අපි පොලිස් දෙපාර්තමේන්තුවට පොලිසියට ඒ වගේම රහස් පොලිසියට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අපි බල කරලා කියනවා මේ මේ කාරණා තුන ඒ කියන්නේ රාජසභා කොමිස් සභාව මගින් විධිමත් මේ පරීක්ෂණයක් කරන්න ඊළඟ කාරණය ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මගින් විමර්ශනයක් කරන්න පරීක්ෂණයක් කරන්න ඊළඟට ආණ්ඩුව මැදිහත් වෙලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අධිකරණ හරහා අධිකරණ ක්‍රියාවලිය කරා මේ ගැටලුව විසඳන්න ඕනේ. එහෙම නැතුව වෙනත් යම් යම් ක්‍රියාමාර්ග ඒ වැඩ නොකර වෙනත් යම් යම් ක්‍රියා කරමින් හිටියොත් මේ ප්‍රශ්නය අපේ රටේ බරපතල අනතුරුදායක තත්ත්වයක් ඇති වෙනවා. ඒක සෞඛ්‍ය සේවාවට හොඳ නැහැ, අපේ රටේ වෛද්‍යවරුන්ට හොඳ නැහැ. අපි දන්නවා අපේ රටේ සියලුම ජාතිගත නියෝජකම ඉතාම දක්ෂ වෛද්‍යවරු ඉන්නවා. අපේ රටේ දක්ෂ සිංහල වෛද්‍යවරු ඉන්නවා, දක්ෂ නමගිය දෙමළ වෛද්‍යවරු ඉන්නවා, මුස්ලිම් වෛද්‍යවරු ඉන්නවා, ඉතාම නමගිය අපේ රටේ විශිෂ්ට සේවාවන් කරන වෛද්‍යවරු විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඒ වගේම අදටත් ඉන්නවා. අපි අදටත් දන්නවා අපේ රටේ මුස්ලිම් වෛද්‍යවරු ඉන්නවා, ඉතාම හොඳට තමන්ගේ කාර්ය කරන දැඩි කැපවීම වැඩ කර වෛද්‍යවරු විශාල ප්‍රමාණයක් ඉන්නවා. එතකොට ඒ නිසා මේ එක් වෛද්‍යවරුගේ ප්‍රශ්නයක් අරගෙන අපේ රටේ සියලු ජාතිකත්ව නියෝජනය කරන දෙමළ වෛද්‍යවරුන්ට වෙන්න පුළුවන්, මුස්ලිම් වෛද්‍යවරුන්ට වෙන්න පුළුවන්, එතකොට වෙනත් සිංහල වෙන්න පුළුවන්, වෙනත් ජාතිකත්වයක් නියෝජනය කරන කිසිම වෛද්‍යවරුට මේ හරහා අගතියක් වෙන්න බෑ. අපි දැක්ක සමහර පාර්ශ්වයන් කියනවා මුස්ලිම් වෛද්‍යවරු වර්ජනය කරන්න කියලා. ඒක අපි සංගමයක් විදිහට අපි ඇත්ත කරන්න ඕනේ ඒක නෙමෙයි. අපි ඇත්තටම යම් කිසි වෛද්‍යවරයෙක් වෛද්‍ය ආඥාවට උල්ලංඝනය කරනවා නම්, ආයතන සංග්‍රහයට විරුද්ධව වැඩ කරනවා නම්, අපේ රටේ අපරාධ නීතියට විරුද්ධව වැඩ කරලා තිනවනවා නම්, යා අපරාධයක් කරලා තිනවනවා නම්, ඒ සම්බන්ධයෙන් කරුණු හරියට හොයලා අදාළ නීතිමය කටයුතු කරන්න ගා තමයි අපි ඉල්ලන්නේ. එහෙම නැතුව මේ ප්‍රශ්නය තවදුරටත් දිග්ගැස්සෙන්න ආණ්ඩුව ඉඩ දුන්නොත් ඒක රටේ අනාගතයට හොඳ නැහැ. ඒ නිසා අපි ආණ්ඩුවෙන් ඉල්ලන්නේ හැකි ඉක්මනින් ඉතාම කඩිනමින් මේ සම්බන්ධයෙන් මැදිහත් වෙන්න ආණ්ඩුව, සෞඛ්‍ය අමාත්‍යාංශය, රාජසභා කොමිස් සභාව, ඒ වගේම වෛද්‍ය සභාව තමන්ගේ මතය මේ ප්‍රශ්නේ උඩුදුවන්න දෙන්නේ නැතුව මේ ප්‍රශ්නේ විසඳාගෙන හදා තමන්ගේ මතය, තමන්ගේ අදහස් ඉක්මනට සමාජගත කරන්න කියලා කරන ඉල්ලීම අපි කරනවා. හරිදේ වෙන්න ඕනේ මෙතන. මෙතන හරිදේ වෙන්න ඕනේ. එතකොට විවිධ පාර්ශ්ව විවිධ අදහස්, අපිට ඒ අදහස් සම්බන්ධයෙන් විවිධ මේ මත තියෙනවා අපිට. අපි ඒ කියන මත ඔක්කොටම එකග වෙන්නේ නැහැ. නමුත් විවිධ මත යනවා. අපි කියන්නේ මේ ජාතිවාදය අවසන් නැතුව මෙතන මේ හරිදේ කරන්න. වැරද්දක් වෙලා තියෙනවා නම් ඒක හරියට පරීක්ෂණ කරන්න. හරියට පරීක්ෂණ කරලා ඒවා විසඳන්න. එහෙම නැත්නම් මෙතන මේ යම් යම් පිරිස් අපිට පේනවා, යම් යම් පිරිස් මේකේ තම තමන්ගේ න්‍යායපත්‍ර වලට යන්න උත්සාහ කරනවා. ඒක වැරදි කියලා අපි කියන්නේ. විවිධ පාර්ශ්ව මේකට මැදිහත් වෙලා ඉන්නවානේ. මේක බරපතල දේශපාලකාණයක් කරලා රටේ දැන්. එතකොට ඒක අපේ සෞඛ්‍ය සේවාවට බරපතල විදිහට අනතුරුදායක තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. දැන් සෞඛ්‍ය සේවාව තුළ මිනිස්සුන්ට විශ්වාසයක් නැති වෙලා තියෙනවා. එතකොට මේක අනිත් පැත්ත තමයි. දැන් අපි ඒ වගේම තමයි දැන් අපේ රටේ මේ විවිධ සෑම ජාතියක්ම ඉන්න, අපේ රට ජාතින් පහක් කරලා ඉන්නවානේ. එතකොට ප්‍රධාන ජාති තුනක් ඉන්නවා. එතකොට මේ අනිත් දැන් අපි හිතමු මුස්ලිම් රෝගී කියලා සිංහල වෛද්‍යරෙක් කරනකොට මේ ප්‍රශ්නේ එන්න පුළුවන්. අතර සිංහල කෙනෙක් ගිහිල්ලා මුස්ලිම් වෛද්‍යරෙක් ගාවට ගියමත් මේ ප්‍රශ්නේ එන්න පුළුවන්. ඒක එච්චර හොඳ තත්ත්වයක් නෙමෙයි. රෝගීන්ට තමන් ප්‍රතිකාර කරන වෛද්‍යරයා සම්බන්ධ විශ්වාසයක් නැති වෙන එක. දැන් මේ ඇති වෙලා තියෙන තත්ත්වයක් එක්ක එහෙම තත්ත්වයක් මිනිස්සු නිර්මාණය කරලා තිනවා. ඒක ඊටාම නරක තත්ත්වයක්. මොකද වෛද්‍යවරු එහෙම විය යුතු නැහැ. හැම වෙන්න බෑ. වෛද්‍යවරු නීතියෙන් එහෙම වෙන්න බෑ. නමුත් එහෙම දැන් මම කියන්නේ සාපි වෛද්‍යවරයා ගැන මේ තත්ත්වය මොකද්ද කියලා. ඒක අපි ඔක්කොම මේවා අහලා තියෙන කටකතා වලින්. තාම විධිමත් පරීක්ෂණයක් කළා, තාම තොරතුරු එළියට දීලා නැහැ. ඒතර විවිධ සාක්ෂි දෙනවා. අපි කියන්නේ මේක සම්බන්ධයෙන් සම්පූර්ණ විමර්ශන කරන්න අංශ තුනකින්. අමාත්‍යංශ කරන්න, රාජ්‍ය කොමිස් සභාවෙන් කරන්න, එතකොට වෛද්‍ය සභාවෙන් කරන්න, එතකොට අපරාධ පරිශීලන පාර්ශ්වයෙන් කරන්න, අධිකරණ ක්‍රියාමාර්ග ගන්න අරගෙන මේක අපිට නිශ්චිත මේක निराකරණය කළ දෙන්න මේ ප්‍රශ්නේ. එහෙම නැත්නම් මේක බරපතල තත්ත්වයක් ඇති වෙන රටේ. අපිට මේ රටේ ජනතාවට අයිතියක් තියෙනවා අපේ හැම වෛද්‍යරයෙක්ගේම ප්‍රතිකාර ගන්න. එතකොට අපි හිතමු දැන් අපි කොහේ හරි ප්‍රතිකාර ගන්න හිතන මුස්ලිම් වෛද්‍යරයෙක් නැ ඉන්නේ. අපිට ප්‍රතික්ෂේප කරොත් ඒක බරපතල තත්ත්වයක් වෙනවා නේද?